පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. පහත දැක්වෙන සටහනේ කොටු වලට ගැළපෙන සංඛ්‍යා සොයන්න. මේ කරන්නට කලින් අපි ඉස්සෙල්ලම මෙන්න මේ හිස්තන් තියෙන කොටු වලට සංකේත ටිකක් දාගමු. හරි. මම මෙතන හිතනනම් කැපිටල් A කියලා. මෙතන කැපිටල් B, මෙතන කැපිටල් C, මෙතන කැපිටල් D. හරි. එතකොට මෙතන තියෙන A B එකතු කරාම 18ලු. C ගෙන් D අඩු කරාම 16. අනිත් පැත්තට තියෙන අපිට A දන C, A සහ C එකතු කරාම 24යි. B සහ D එකතු කරාම 12යි. හරි. අපෙන් අහන ප්‍රශ්න තමයි A කීයද, B කීයද, C කීයද, D කීයද කියන එක. හරි. අපි ඉස්සෙල්ලා මෙන්න මේ ටික ලියාගමු. A දන B සමානයි 18යි. A සහ B එකතු කරාම 18යි. ඒ වගේම A සහ C එකතු කරාම 24යි. A සහ C එකතු කරාම 24යි. මේ පැත්තේ B සහ D එකතු කරාම 12යි. හරි. තව එකක් අඩුයි. C ගෙන් D අඩු කරාම 16යි. හරි. මේකේ තියෙන අවස්ථා හතර මම මේ විදිහට ලියාගත්තා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ ටික එක පෙළට එකතු කරන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. මේක A දන B මේ විදිහට ලියමු. A දන B එකතු කිරීම A දන C එකතු කිරීම B දන D එකතු කිරීම C හැබැයි මෙතන තියෙන ඍණ D. හරි. ඒ ටික ඔක්කොම අපි මේ විදිහට එකතු කරලා සමානයි. පස්සේ 18 24 12 16. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ඔයගොල්ලෝ තේරෙනවා ඇති මෙන්න මෙතන ධන D මෙතන ඍණ D. ඒ කියන්නේ D ගෙන් තව D එකක් අඩු කරන්න. ඒතර A දෙක අපිට අයින් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ පේනවා AA වා දෙකක් තියෙනවා 2යි A. BA වා දෙකක් තියෙනවා 2යි B. CA වා දෙකක් තියෙනවා 2යි C. සමානයි. 2A 2යි B 2යි C ඔක්කොම එකතු කරන් පස්සෙනවා 6යි 2යි 8යි 8යි 4යි 12යි 12යි 8යි 20යි බිංදුව දෙකක් ඉතුරුයි 2යි මේ 1යි 3යි 3යි 1යි 4යි 4යි 2යි 6යි 6යි මේ 1යි 7යි එතකොට අපිට එනවා 2යි A දන 2යි B දන 2යි C සමානයි 70යි හරිද එතකොට අපි සමීකරණය දෙපැත්තම දෙකෙන් බෙදමු හරි සමීකරණය දෙපැත්තම දෙකෙන් බෙදුවා හරි එතකොට මේ පැත්තේ හැම පදයක්ම මම දෙකෙන් බෙදාගෙන ගියා ඊට පස්සේ අපිට එනවා A එකතු කිරීම B එකතු කිරීම C මොකද මේවට මේවා කැපෙනවා A එකතු කිරීම B එකතු කිරීම C සමානයි 72 දෙකෙන් බෙදුවම 35 හරි අනේ දැන් සරල කරගත්තා A දන B දන C සමානයි 35යි ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙතන A එකතු කිරීම B 18යි. ඒ කියන්නේ A දන B වෙනුවට ඕගොල්ලන්ට ලියන්න පුළුවන් 18. එහෙනම් අන්න ආව අපිට 18 එකතු කිරීම C සමානයි 35යි. හරි මේ සරල සමීකරණය C උක්ත කරමු අපි. එතකොට අපිට ලියන්න පුළුවන් C සමානයි 35. මේ 18 මේ පැත්තට ආවම ඕගොල්ලෝ දන්නවා ඍණ 18ක් වෙනවා. එතකොට 35න් 18ක් ගියන් පස්සේ C වලට අපිට උත්තරයක් එනවා කීයක්ද 17ක් හරි C වලට 17ක් ආවන් පස්සේ ඉතුරු ටික හොයන්න ලේසි හරිද මෙන්න මේ සමීකරණය අපි ගමු A දන C සමානයි 24 ඒකේ අපි A දන C වෙනුවට ලියමු 24 sorry ඒක අපි ඉස්සෙල්ලා ලියාගමු A දන C සමානයි 24යි ඒ දන C වෙනුවට 17 24යි. එතකොට අපිට මේ 17 අර පැත්තට ගියන් පස්සේ අඩු කිරීම වෙනවා ඍණ 17ක් එනවා. එතකොට A වලට එන උත්තරයක් 24න් 17ක් අඩු කරාම 7යි. අනේ A වලට උත්තරය 7යි. හරිද? අපි දන්නවා A දන්නවා C දන්නවා. ඊට පස්සේ අපි B
सह डी होया बी सह डी तमें होया नो ना एक आप मैं समीकरण एक हूँ सी अडू की रीम डी समानाई दास है एक सी वाला टाप उत्तर है आप इधर नो के द दा हताई दास है हर मैं के दी मामा डी की ने का मैं पैंतर टा रही है नंगे तो कोटा दा हत समानाई दास है एक तो की रीम डी डी आर पैंतर की हम पास एक तो की रीम डी बे खरीड़ बस से में ते दी අපි D මේ පැත්තේ තියෙදි 16 මේ පැත්තට ගේමු. එතකොට 17න් 16ක් අඩු කරන් පස්සේ D වලට උත්තරයක් එනවා 1. D සමානයි 1. නෑ A දන්නෝ C දන්නෝ D දන්නෝ. අපි මෙන්න මේ සමීකරණේ භාවිතාව කරමු. B එකතු කිරීම D සමානයි 12යි. එතකොට B එකතු කිරීම D සමානයි 1යි. මේ කර පැත්තට ගෙනියමු. එතකොට B සමානයි 12 අඩු කිරීම 1. बी समान देवनी प्रश्न लिया पहात दिन रूप सटाने दियाति दत्त भाविता कर मेसे उस स्वयं खरी मैं प्रश्न में विधि पड़ी रो सटहना कपड़े तेरूंग सटहना दागत अद बल मुकदमे गाने की किरी हट्टी आगती नोलू मे सूड पनी बोतले आगती नोल अर योट मे किरी हट्टी पनी बोतले इहल के तीन ऊस सेंटीमीटर एक सीती है अर योट मेतन देवनी अवस्था पनी बोतले बिमीती किरी हट्टी उड़ीती अर योट මේක පැණි බෝතලේ ඉහළ මට්ටමේ සිට කිරි හට්ටිය ඉහළ මට්ටමට තියෙන උස ඇවිල්ලා තියෙන සෙන්ටිමීටර 30ක්. හරි. එතකොට අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේසේ උස කොච්චරද කියන ප්‍රශ්නය. හරිද? ඒක මම හිතුවා x කියලා. මේසේ උස x. හරි? බෝතලේ උස z. කිරි හට්ටිය උස y. හරි? එතකොට අපි මේ විදිහට සමීකරණයක් හදාගමු. මේසේ උසයි बोतले उसा यकतुकरां पासे ओगोलोंट तेरनो मेंने मे उसमेनो हर मेसे उसाई बोतले उसाई देखा मे कतुकरोत मेन मे उसेनो हर एकेंग किरिहाट्टीये उसा आडू करोत मे मुलूसेन किरिहाट्टीये उसा आडू करोत अपिटे नो एक सीती ना अपिट लिया न पुला मुलूस एक्स दान इसट यान मुलूस ए मुलू टीके मेन मे वाई टीका आडू करोत मेन मे टीके नो आप एक सीहती है ना पालवनी समीकरण अरे ये विधिरा मेतनात बालू आप मुलू उसे कोच्चर दिखेला मेन मे से उस मेन किरी हट्टी उस तो उड़ा मुलू उसे किया ना मे टीका मे से उसाई किरी हट्टी उसाई देखा मैं कतुला एक इन पैनी बोतले उसे आडू करो तभी टेनोती है ना एक्स का एक तो किरी मा वाई एक मूल उस एक अड़ू करा पैनी बोत ले उस इतकोट आप इटे नौती है अरे मैं समीकरण देख माप एक तो करम इतकोट एक्स दाना इसड दाना इसड अड़ू की रीम वाई अरे मैं समीकरण मैं पैत में एक टम एक तो करम मैं टीक एक्स एक तो की रीम वाई एक तो की रीम इसड समान आई मेतन एक सी तिहाई मेतन तिहाई එතකොට මෙතන y ට ධන y කැපෙනවා z ට ඍණ z කැපෙනවා හරි එතකොට අපිට එනවා මේ පැත්තේ x එකතු කිරීම x ඒ කියන්නේ 2x සමානයි මේ පැත්තේ එනවා 130යි 30යි 160යි නම් දෙපැත්තම අපි දෙකෙන් බෙදමු එතකොට x සමානයි සෙන්ටිමීටර 80 කියන්නේ මේ සිව්සේ එනවා අපිට सेंटीमीटर 80